වගේ ගොඩාක් soft එකට තමයි එන්නේ මේ වගේ මෙහෙම ගොඩක් කෑම ಜಾති හදන්න පුළුවන් මම දැන් එකක් මම කලින් හදපු කෑමක් මම ඕකලන්ට හදලා පෙන්නන්න එහෙනම් මේ වගේ රස කෑමක් හදා ගන්න පුළුවන් ඉක්මනට හදා ගන්න පුළුවන් ෆ්ලැට් බ්‍රෙඩ් එකක් හදන්න තමයි මම අද යන්නේ. ඒ වගේ දේවල් අපි ගොඩක් වෙලාවට ලේසියට ගන්නවා කඩෙන්. නිකන් රොටියක් වගේ එකක් තමයි ෆ්ලැට් බ්‍රෙඩ් කියලා කියන්නේ. ඒක හරි ඉක්මනට ගෙදර හදා ගන්න පුළුවන්. ඒක පාවිච්චි කරලා හදන්න පුළුවන් කෑම වර්ග තුනක් විතර මම ඕගලන්ට කියලා දීලා තියෙනවා. ඉතින් මේ වගේ එකක් ගෙදර හදාගත්තොත් අපිට මේ දවස්වල හරි ප්‍රයෝජනවත් කියලා මම හිතනවා. කඩෙන් දේවල් ගන්න බැහැ. ගොඩාක් ඒවා සාමාන්‍ය දවසට තියෙන මිල ගණන් නෙවෙයි ගොඩාක් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් දේවල් ගෙදරම හදාගෙන වෙනස් විදිහේ කෑම ගෙදරදීම හදාගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතන නිසා මම හිතන අද මේ වීඩියෝ එක කරනවා කියලා. මෙතන පාන් පිටි ග්‍රෑම් 150ක් රෆ්ලි සාමාන්‍ය මෙෂරින් කප් එකෙන් එකක් වගේ තමයි තියෙන්නේ. හැබැයි මැනලා ගන්නවා නම් වැඩිපුර හොඳයි. මනින්න බැරි නම් සාමාන්‍ය මෙෂරින් කප් එකෙන් එකක් තමයි දල වශයෙන් පාන් පිටි ග්‍රෑම් 150ක් කියලා කියන්නේ. මෙතන වතුර මිලිලීටර් 240ක් හෝ කප් එකක්. ඒකත් කප් එකක්. නමුත් වතුර නම් ඒ පාන් පිටිවල එදාට තියෙන පාන් පිටිවල හැටියට වෙනස් වෙන්න පුළුවන්. රෆ්ලි කප් එකක් තමයි වතුර අරන් තියෙන්නේ. මෙතන තියෙන ලුණු තේ හැඳි භාගයක්, සීනි තේ හැඳි භාගයක්, තෙල් මේස හැඳි දෙකක් තමයි මෙතන තියෙන්නේ. හරිම ලේසියි අපිට මේක පිපෙන්න තියන්න එහෙම ඕනේ නැහැ. මුලින්ම අපි කරන්නේ මේ ලුණු ටික ලුණු තේ හැඳි භාගෙ සීනි තේ හැඳි භාගෙ මම දුඹුරු සීනි අරන් තියෙන මොකද අපේ ගෙදර පාවිච්චි කරන්නේ දුඹුරු සීනි හින්දා ඊට පස්සේ මේ දෙක අපි හොඳට මේකෙන් කවලම් කර ගන්නවා මේ සීනි ලුණුයි පිටිවලට හොඳට එකතු වෙන්න ඊට පස්සේ වතුර ටික ඔක්කොම එක සැරේට දාගන්න එපා තුම් පාරකට විතර අපි අර ලම්ප්ස් නැති වෙන්න හොඳට ටික ටික දාලා මේක බැටර් එකක් හදා ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ෆ්ලැට් බ්‍රෙඩ් හදන්නේ ඩෝ එකකින්නේ ටිකක් පිටි ගුලියක් වගේ හදලා ඒකෙන් රොටි තැටියට දාලා තුනී කරලානේ. දැන් මේක එහෙම නෙමෙයි. මේ වගේ පිටි බැට එක හදාගත්තට පස්සේ අපි දානවා මේ තෙල් ටික. මේක ඩොක්ලන්ට වෙජිටබල් ඔයිල්, පොල් තෙල්, කැමති තෙල් එකක් ගන්න පුළුවන්. අර ලම්ප්ස් වගේ නැති වෙන්න තමයි අපිට හදා ගන්න ඕනේ. මෙන්න මේ වගේ ස්මූත් බැට එකක් අපි හදාගෙන තියෙන්නේ. මම අද ඉන්ඩක්ෂන් කුක එක පාවිච්චි කරන්නේ මොකද ගෑස් පරිසම් කරගන්න ඕනේ හින්දා. අපි මෙතන තෙල් චුට්ටක් අරන් තියෙනවා. තෙල් චුට්ටක් ගාලා මේක ටිකක් තික් වගේ කියලා හිතෙනවා වතුර එක මේ සැහැන්දක් විතර දානවා. දාලා පොඩ්ඩක් කවලම් කරගන්න. මේ වගේ හොඳට තැඹුණාට පස්සේ ඒක අපි අනිත් පැත්ත ගහනවා. අනිත් පැත්ත ගහලා අපි පොඩ්ඩක් මෙහෙම හැද්දෙන් මෙහෙම කර කර පොඩ්ඩක් හදා ගන්න ඕනේ. එංග ඔක්ලන්ට පේනවද මේ මෙම් කරනකොට ටික පිම්බීගෙන වගේ එනවා මේක.
මෙන්න මේ තරමට මේක හදාගත්තම ඇති. මේක ලිපේ හදා ගන්නත් පුළුවන් මම මේ ගෑස් ලිප පොඩ්ඩක් පරිසම් කර ගෑස් ටිකක් ඉතුරු කර ගන්න ඕන නිසා තමයි ඉන්ඩක්ෂන් එක පාවිච්චි කරේ. ඉතින් මේ විදියට ගොඩාක් සොෆ්ට්වෙයාර් තමයි මේක එන්නේ. දැන් මේක මෙහෙම පිම්බුනාම තමයි ගොඩක් සොෆ්ට්වෙයාර් එන්නේ. ඉතින් මේ වගේ ඒ පිම්බෙන එකේ රහස තමයි මේ වගේ පැතලි හැන්දකින් එහෙම නැත්තම් අපිට මේ වගේ රෙදි කෑල්ලක් සර්වියට් එකක් පිරිසිදු රෙදි කෑල්ලක් තියෙනවනේ ඒකෙන් මේ විදිහට මෙහෙම කරන්න පුළුවන්. මම ඊළඟ එක ඒ විදිහට කරන්නම් ඕගලන්ට. එහෙම කරලා මේ විදිහට හදා ගන්න පුළුවන්. අව එකක් මම හදන්න. මේ වගේ ටවල් එකකින් අපි වහලා තියමු සොෆ්ට් වෙන්න. මෙන්න මෙහෙම ප්‍රෙස් කර කර ප්‍රෙස් කර කර හැන්දෙන් කරන්න ඕනේ. එහෙම නැත්තම් මේ වගේ සර්වියට් එකක් හොඳට ගුලියක් වගේ හදලා මෙහෙම මේක කරගන්නත් පුළුවන්. මේ වගේ පේනව නේද පිම්බීගෙන එනවා. ඉක්මනට මේක හදා ගන්න ඕන නිසා මෝඩියකින් වහම. එතකොට ඉක්මනට තැඹෙනෝනේ. මේ බලන්න මෝඩියෙන් වැහුවම හරි ඉක්මනට ඒක හරි ගියා. හොඳට තැඹුණා. මේ ටික ලොකුවට දැම්මා මම. මේ පැත්ත මුලින්ම දාපු ගමන් චුට්ටක් ඇලෙනවා වගේ තමයි දැනෙන්නේ. නමුත් ඒක හරි යනවා. අපිට දැන් පේන්නේ පෑන්කේක් එකක් වගේනේ. ඒක හරියනවා. ඒක නිසා ඉවසීමෙන් ගින්දර ගොඩාක් වැඩි කරගන්න නැතුව මෙහෙම කර කර මේ පැත්ත හරෝ හරෝ එක එක සයිස් වලින් මේක ටිකක් ලොකුවට හැදුවා. අපි හදන්න කැමති දේ හැටියට අපිට සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. මේ අන්තිම එක මේ බලන්නකො. මේක අපි ගොඩක් ලොකුවට හැදුවා. මේක සාමාන්‍ය තරමට. දැන් අපි හදාගෙන තියෙන පහක් පුංචි ඒවා හදනවා නම් ඊට වෙඩි. දැන් මේ බලන්න සොෆ්ට් මේක ඕගලන්ට මෙහෙම රෝල් කරන්න ඕන නම් එහෙම රෝල් කරලා එහෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේකක් පොල් සම්බෝල එකක් හරි චට්නි එකක් හරි මස්කරියක් මාළු කරි එකක් එක්ක කන්නත් පුළුවන්. මේ වගේ ගොඩාක් සොෆ්ට් එකට තමයි එන්නේ. මේ වගේ මෙහෙම රෝල් කරලා හදා ගන්නත් පුළුවන්. ඇත්තටම ගොඩක් තෙල් නැහැ මේ. හරිම ගොඩක් කෑම ಜಾති හදන්න පුළුවන්. මම දැන් එකක් මම කලින් හදපු කෑමක් මම ඔයගලන්ට හදලා පෙන්නන්නම්. මෙතන තියෙනවා බිත්තරයක් ලුණු ගම්මිරිස් ටිකක් දාලා මෙතන සොසේජ් ටිකක් චීස් ලුණු අමු මිරිස් තියෙන්නේ. මම ඉක්මනට පෙන්නන්න මේ හදපු එකෙන් කොහොමද රස කෑමක් හදාගන්නේ කියලා. අපි මේ වගේ බිත්තර එක ගහලා පෑන් එක රත් වෙන්න තියුවා. තෙල් ටිකක් දානවා. දාලා මම මේ අපේ බිත්තරේ දානවා. අපි මේක දානවා. හදාගත්ත රොටි එක දැම්මා. මේ විදිහට මේ බිත්තරේ හොඳට සෙට් වුණාට පස්සේ මේක මෙහෙම අනිත් පැත්ත ගහලා ඊට පස්සේ අපිට මෙහෙම චීස් ටිකක් දාලා සොසේජ් ටිකක් දාලා ලුණු අමු මිරිස්
ඉක්මනටම කන්න පුළුවන් උදේ කෑමක් එහෙම නැත්නම් රෑ කෑමක් මේ කැමති විදියකට මේ වගේ ෆිලින් එකක් දාලා පිට මේක හොඳට නවාගෙන චීස් ටික මෙල්ට් වෙනකන් තියාගන්න පුළුවන්. එන මේ වගේ රස කෑමක් හදාගන්න පුළුවන්. පිටි කෝපකින් තමයි අපි මේ ටික ඔක්කොම හදාගත්තේ. ඉතින් 3 දෙනෙක් හරි 4 දෙනෙක් හරි වගේ ඉන්න ෆැමිලි එකකට නම් හරියටම හතරක් හදලා මේ වගේ චීස් ටිකක් දාලා හරි මොනෙම්තන් අල අපි කට්ලට් වලට හදන්නේ ෆිලින් එක ඒ වගේ ෆිලින් එකක් දාලා හරි මේ වගේ එකක් හදා ගන්න පුළුවන්. එහෙනම් මේ වගේ තවත් රස කෑමක් එක අපි ආයෙත් හම්බ වෙමු. මං අනෝමා.